මේ නිවාඩු කාලේ ඕ කට්ටියට ගෙදර ඉඳලා ටීවී බල බල ඉඳි හරි කම්මැලි නේද ඒක ඒ කම්මැලිකම යන්න මම ඕ කට්ටියට හොඳ කතන්දරයක් කියලා දෙන්නා ඔන්න එකෝමත් එක කාලේ හිටියලු අන්දරේ කියලා එක්කෙනෙක් ඒ අන්දරේගේ වාසගම තමයි සද්ද විද්ද බලංගපදන රාජපක්ෂ වික්‍රමසිංහ මුතු කුමාරණගේ අන්දරේ ඔය අන්දරේ ඔහම හිටියට වෙයි හරිම කපටිලු ඔන්න එක දවසක් නෙවෙයි දවස් ගානක්ම මේ අන්දරේ රජමාලිගාවේ වැඩට ගිහිල්ලා ආපහු එද්දි හොඳටම රෑවෙනවලු. ඉතින් මේක අන්දරේගේ බිරිඳට හරීම මේ දුකල්ලු. ඉතින් මේ අන්දරේ ඉස්සර වෙලා එන්නේ නැත්තේ දොර වහලා නිදියා ගන්නවත් නෑනෝ අප්පා කියලා කල්පනා කරනවලු. ඊට පස්සේ අද හොඳ වැඩක් කරන්නම් කියලා ඉන්න කියන එළියට වෙලා ඉන්නකෝ කියලා අන්දරේ එනවා දැන් කීයට හරි කියලා කියනවා. ඊට පස්සේ ඔන්න කීව වගේම අන්දරේ ඇවිල්ලා දොරට තට්ටු කරලා කියලු හාමිනේ දොර අරින්නකෝ මං ආවා කියලු. සද්දයක් වන්නේලු. ඊට පස්සේ කොහෙද සද්දයක් නැත්තේ කියලා ආයිසරයක් තට්ටු කරලා බැලුවලු. ඒත් නෑ. ඊට පස්සේ හරියන්නේ නැහැ කියලා හාමිනේ දොර අරින්න කියලු. ඒත් නෑ. හැමදාම පරක්කු වෙලා එන එකේ අද පිළට වෙලා බුදියන්නේ කියලු. ඊට පස්සේ අයියෝ වැඩේ වැරදුනා කියලා කල්පනා කළා. හොඳ අදහසක් ආවා. හාමිනේ දොර අරින්න නැත්තම් මං නිඳර පයින්නවා කියලා ඔන්න ළිඳ ගාවට ගිහිල්ලා එතන තිබ්බලු හොඳ විශාල ගව. ඒක ගල දැම්මලු නිඳර. ඊට පස්සේ දැන් අන්දරේ අන්දරේගේ හාමිනේ හිතුවලු අප්පා අන්දරේ ලිදර පෙන්න තමයි අලේ වගේ හිතු අන්දරේ ලිදර පෙන්නේ ඇයි තව චුට්ට කියලා ඉදිය අන්දර අරිර වලේ අලේ අලේ මොකද කරේ. ඊට පස්සේ අන්දරේ කරපු වැඩේ එතනම තිබ්බ ගහකට හොඳට මුවා වෙලා බලාගෙන ඉඳලා අන්දරේ හෙමින් සීරුවේ ගෙට බැලන් දර වහගත්තලු. ඊට පස්සේ හාමිනේ පරාදයි මන්දිරුන් හාමිනේ දැන් පිළේ උදියන්න කීවලු. ඊට පස්සේ ඔන්න ඒ විදිහට තමයි අන්දරේ මේ ලිඳර ගල දාලා එදා ගෙදර පුදිය ගත්තේ.